සාදරයෙන් පිළිගන්නවා දීපලොක් කියන YouTube channel එකට IT chapter 2 කියන film එක review කරන්න තමයි තින් අදාවේ. ඉතින් මේ film එක 2019 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා තමයි මේක release වුනේ. Andres Panskiti කියන පුද්ගලයා තමයි මේක direct කරේ. මේ film එක හදන්න American dollar million 79ක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ film එක ලැබපු ආදායම American dollar million 423ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් IT chapter 2 වෙන්න කලින් IT කියන film එකක් ආවා. ඒ කියන්නේ මේ film එකේම මුල් කොටස. ඉතින් ඒක release වුනේ 2017 ඔක්තෝබර් මාසේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ IT සහ IT chapter 2 කියන film එක පට බෙදලා තින්නේ ක්ලෝන් කෙනෙක් ආශ්‍රයෙන්. නමුත් ඔයගොල්ලෝ දන්නවද මේ ක්ලෝන් කොහොමද මේ film එකට ආවේ කියලා? ස්ටීෆන් කින් කියන පුද්ගලයා තමයි මේ IT කියන novel එක ලියලා තින්නේ. ඉතින් මේ IT කියන novel එක තමයි IT කියන film එකක් විදිහට ආවේ. ඉතින් IT chapter 2 කියන film එක ගැන කතා කරන්න කලින් අපි IT chapter 1 එක ගැන පොඩක් කතා කරලිමු. ඉතින් එදා ගොඩක් වහින දවසක් කහපාට කබායක් ඇදගත්ත කුංචි ළමයෙක් සෙල්ලම් බෝට්ටුවක් අරගෙන එක පාටම ඒ ක්ලවුන් එනවා අර කහපාට බෝට්ටුවක් අරගෙන ඒ ළමයෙන් අහන මේක ඕනද කියලා මේක ඕන නම් එන්න කියනවා මේ මෙතනට ඊට පස්සේ ඒ ළමයා යනවා ඉතින් මේක ඕන නම් ක්ලවුන් පොඩ්ඩක් මෙහෙම බෝට්ටුව දික් කරනවා ගන්න කියලා ඉතින් ඒ ළමයාගේ අයියා හදලා දීපු බෝට්ටුවට ආස නිසා ඒ ළමයාගේ අයියා බිල් කියන එක නේද මෙතන පොඩ්ඩක් මේන් කැරක්ටර් එකට ඉන්නේ. ඉතින් මේ බිල්ගේ මල්ලි එහෙම නැත්නම් අර කහපාට කබා ඇඳගත්ත පුංචි ළමයා අත දානවා අර කහපාට බෝට්ටුව ගන්න. නමුත් අර ක්ලවුන් අත දාද්දිම අතින් අල්ලගෙන ඒ අත විකනවා. ඉතින් විනාඩියක්වත් යන්නේ නැහැ ඒ ළමයාම කානුවට ඇදලා ගන්නවා. ඉතින් එතන ලේ තියෙනවා. පූසෙක් බලන් ඉන්නවා. ඊට පස්සේ පූස බලන් ඉතියා මේ පූසගේ අධිකාරිය ඇවිල්ලා ඒ අධිකාරිය ආච්චි කෙනෙක් කියා ආච්චි බලනවා පාරේ ලේ තියෙනවා. පාරේ ලේ තියෙනවා කියන්නේ ඒ ලේ ගහගෙන යනවා. මොකද වහිනවනේ. වැස්සට හොදන් යනවා. ඉතින් ඒ ආච්චිට සැක හිතුණා. නමුත් ඒ ආච්චි බය වෙලා ගෙට ගියා. ඔන්නෝම තමයි මුලින්ම පටන් ගන්න IT කියන ෆිල්ම් එක. IT කියන ෆිල්ම් එක ක්ලවුන් ඉන්නවා කියලා හඳුන්වලා දෙන්නේ අන්නේ පළවෙනි සීන් එකේදී. ඉතින් මෙන්න මෙහෙම ගිහිල්ලා බිල් දවස් දෙක තුනක්ම මේ මල්ලිව හොයනවා. ඉතින් බිල් විතරයි මේ ගෙදර ඉන්නේ තනියම. බිල්ට කතා කරන්න බෑ. බිල් ගොත ගහනවා. ඉතින් මේ IT කියන ෆිල්ම් එකේ රඟපාන්නේ පොඩි ළමයි 7 දෙනෙක්. ඉතින් මේ පොඩි ළමයි 7 දෙනා කොහොම හරි අර ක්ලවුන් ගැන හොයාගෙන අර බිල්ගේ මල්ලිව මරපු තරහට කොහොම හරි අන්තිමට මේ ෆිල්ම් එකේදී අර ක්ලවුන්ව මරනවා. ඉතින් ඒ ක්ලවුන්ව මරුවහම ඒ ක්ලවුන් මැරෙන්නේ නෑ. ඉතින් IT chapter 2 කියන ෆිල්ම් එකක් එනවා. ඉතින් ඒ ක්ලවුන් අයිමත් ඉපදිනවා නැවත ඉපදිනවා අවුරුදු 27කට පස්සේ. ඉතින් IT chapter 2 කියන ෆිල්ම් එක කොහොමද පටන් ගන්නෙ? IT chapter 2 කියන ෆිල්ම් එක මුලින්ම පටන් ගන්නේ කානිවල් එකේදී කට්ටියක් බොනවා, දෙන්නෙක් බොනවා. ඉතින් ඒ දෙන්න බීලා එක්කෙනෙක්ගේ ගේ හැපෙනවා. ඉතින් ඒ එක්කෙනාට ඉන්නවා අයියලා සෙට් එකක්. ඉතින් ඒ අයියලා සෙට් එක දෙන්නට හොඳටම ගහනවා පාළමක් උඩදී. ඉතින් ඒ දෙන්නට හොඳටම ගහලා පාළමක් උඩදී එක්කෙනෙක්ට ගහනවා සිහ නැති වෙන්නේ. ඊට පස්සේ සිහ නැති වෙච්ච එක්කෙනාව දානවා ඇලට. ඉතින් අර ඇලට වැටුණු තමන්ගේ යාළුවා බේරගන්න අනිත් යාළුවා යද්දී අර යාළුවට පේනවා ඇලේ එහා පැත්තෙන් තමන්ගේ යාළුවා කවුරු හරි බේරගන්නවා. නමුත් එයාට හරියටම පේන්නේ නැහැ. නමුත් එයාට පේනවා ක්ලවුන් කෙනෙක් ඒ තමන්ගේ බෙරගත් යාළුවව මරනවා. ඊට පස්සේ හරියට පේන්නේ නැහැ ඒ සීන් එක රතුපාට බැලුම් බෝල සෙට් එකක්ම ඇලදිගේ ගහගෙන ගිහිල්ලා අන්තිම බෝලෙන් ඒ ක්ලවුනුයි එයාගේ යාළුවයි නැති වෙනවා. ඉතින් බෙන් කියලා පුද්ගලෙක් අර අවුරුදු 27කට කලින් පොඩි ළමයා වගේ හිටපු බෙන් දැන් ලොකු වෙලා අවුරුදු 27කට කලින් එයා ඒ ගමේම තමයි පදිංචි වෙලා ඉන්නේ පුස්තකාලෙක. ඉතින් ඒ බෙන් කියන පුද්ගලයාට ආරංචි වෙනවා. ඉතින් ඒ බෙන් කියන පුද්ගලයා එනවා මොකද උනේ කියලා බලන්න. ඉතින් ඒ බෙන් කියන පුද්ගලයාට අහු වෙනවා සාක්ෂියක්. රතුපාට බැලුම් බෝලයක පොඩි කෑල්ලක්. ඉතින් බෙන් දැනගත්ත මේ සීන් එක මෙහෙමයි කියලා. ඉතින් බෙන් මෙහෙම බලද්දි බැලුම් බෝලේ බෙන් දැක්ක අර පාලමේ බිත්තියක ලියලා තියෙනවා කේම් හෝම් කියලා. ඒ කියන්නේ ක්ලවුන් ගෙදර ආවා කියලා හැමෝටම කියන්න කියලා ඒකේ ගහලා තිනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි IT chapter 2 කියන ෆිල්ම් එක පටන් ගන්න. ඉතින් අර බෙන් කියන පුද්ගලයා ආයිමත් අර සෙට් එකට අඬ ගහනවා. මොකද බෙන් කියන පුද්ගලයා දැනගත්ත අනිවාර්යෙන් ආයිමත් අවුරුදු 27කට
කලින් වෙච්ච දේ අයිමත් වෙන්න පටන් ගන්නවා කියලා. මොකද අවුරුදු 27කට කලින් ඒ ගමේ මිනිස්සුන්ග අතුරුදහන් වෙන්න ගත්ත, විශේෂයෙන් පොඩි ළමයි අතුරුදහන් වෙන්න ගත්තා බිල්ගේ මල්ලි වගේ. ඉතින් අර බෙන් කියන පුද්ගලයා කල්පනා කරා අවුරුදු 27කට කලින් වෙච්ච දේ අයිමත් වෙන්න දෙන්න බෑ, ඒගොල්ලන්ගේ යාළුව සෙට් එකට ආයමත් අඬ ගහන්න ඕනේ කියලා මේ ක්ලවුන්ව ආයමත් මරන්න. ඉතින් කොමාරි ෆිල්ම් එක මැදදී ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඕගලන්ට මම ඔක්කොම කියන්න හොඳ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ෆිල්ම් එකේ වෙන්නේ. ඉතින් කොමාරි මැදදී තව තව ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මේ කට්ටියට එක එක මායාවල් දකින්න වෙනවා. ඒ කියන්නේ අපි හීන දකිනවා වගේ එක එක මායාවල් පේන්න පටන් ගන්නවා. ඉතින් අර හත් දෙනාටම හීන හතක් පේනවා. ඉතින් ඔන්නෝම තමයි ID chapter 2 කියන ෆිල්ම් එක ආවේ. මම ඕගලන්ට ඔක්කොම කියන්නේ නැහැ. මොකද ගියපාර වීඩියෝ වලින් මට ප්‍රයිවට් මැසේජ් ආවා, නැත්නම් කමෙන්ට් දැම්මා, ඔය ඔක්කොම කියන්න එපා, ඊට පස්සේ ෆිල්ම් එක බලලා වැඩක් නැහැ කියලා. ඉතින් මේ පරම ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඉතින් IT chapter 2 කියන ෆිල්ම් එකේදී විශේෂ දෙයක් වෙනවා. ඒ ෆිල්ම් එකේ මැද හරි වගේදී, මොකද ඒ ෆිල්ම් එක පැය දෙකයි විනාඩි 50ක් තියෙනවා. ඒ කියන්නේ පැය තුනකට කිට වෙන කාලයක් තියෙනවා. ඉතින් ඒ ෆිල්ම් එකේ මැද හරියේදී පොඩි විශේෂ දෙයක් වෙනවා. ඉතින් මම ඕගලන්ට ඒ විශේෂ දෙය කිව්වේ නැහැ, මට අමතක නැතුනේ ඒ ෆිල්ම් එකේ විශේෂ දෙය කියන්න. ඉතින් මම ඕගලන්ට ඔක්කොම කියන්නෙත් නැහැ, මම ඔබට පොඩි හින්ට් එකක් දෙන්නම්. ඉතින් අර ක්ලෝන්ගේ ඇත්ත ජීවිතය සහ ඇත්ත මූණ පෙන්නනවා. ඒ ක්ලෝන් කවුද කියලා බලාගන්න ඔයගලන්ට ආසයි නම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා කියනවා. ඉතින් යන්න කියලා බැලුවේ IT chapter 2 කියන ෆිල්ම් එකත් රිවيو කරා ඔන්න. එහෙනම් ඔයගලන්ට කුතුහලයක් දෙන්න ඕන නිසා මම මුළු ෆිල්ම් එකම රිවيو කරෙත් නැහැ. අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ මිස්ටේක්ස් ඇති. මොකද පැය දෙකයි විනාඩි 50ක ෆිල්ම් එකක් මෙහෙම ෂෝට් කරලා කියන්නත් ගොඩක් අමාරුයි. ඉතින් මම තනින් තන කිව්වේ, මම ඔක්කොම කිව්වෙත් නැහැ. ඉතින් යන්න කියලා බැලුවේ නදී බ්ලොග් subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝස්, ඇක්ෂන් මූවීස්, හොරර් මූවීස්, ත්‍රිලර් මූවීස් අනිවාර්යෙන් ඔයගලන්ට ඉස්සරහදී බලා ගන්න පුළුවන් රිවيو කරනවා. ඉතින් මේ IT chapter 2 ෆිල්ම් එක ඔයගලන්ට බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගිහින් බලන්න, Google එකේ සර්ච් කරන්න. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් watch IT chapter 2 free online කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ වෙබ්සයිට් ආවහම ක්ලික් කරලා බලන්න, නැත්නම් 123 movies වල ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් තියෙනවා. 123 movies, go movies, popcorn movies වල නැත්නම් පුල්ලොක ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. ඒ වෙබ්සයිට් වල තියෙනවා මේ IT chapter 2 ගැන ෆිල්ම් එක. ඉතින් IT chapter 2 බලන්න එපා, IT chapter 1 බලුවේ නැත්නම් අනිවාර්යෙන් IT කියන ෆිල්ම් එක බලන්න. ඒ කියන්නේ IT chapter 2 එකේ මුල් එක බලන්න. මොකද IT chapter 2 ඔයා කෙලිම බැලුවොත් ඔයාට තේරෙන්නේ නැති වෙයි සමහර කිට ඒ කතාව. ඒක නිසා IT බලලා IT chapter 2 බලන්න. ඉතින් වැඩි වෙලා ගන්නේ නැහැ, එහෙනම් අනිත් වීඩියෝ එකෙන් හම්බ වෙමු.